අයිබෝවන් රටේ ලෝකයේ සිදුවන උණුසුම් සිදුවීම් සැමට කලින් හරියටම ඔබට කියන්නට අපි සූදානම්. සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ මම රසික සඳරුවන් ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස්තල වෙත. දිස්ත්‍රික්ක 19 කේන්ද්‍ර නීතිය තාවකාලිකව ලිහිල් කරයි. ලබන 10 වනදා දක්වා නිවසේ සිට වැඩ කරන කාලයක් රජය යලි ප්‍රකාශයට පත් කරයි. මැග්නිෆිකා මගී නෞකාවේ සිටි ලාංකික සූපවේදියා ශ්‍රී ලංකා නාවික හමුදාව මුදා ගනී. මෙරටින් හමු වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 176 දක්වා ඉහළට. ලෝකයේ වැඩිම මරණ අදත් ඇමරිකාවෙන්. නිරුදායෙන්ට ලක් වූ තවත් කණ්ඩායමක් නිවෙස් බලා පිටව යයි. සියත ලෙංගතුකම ඩයලොග් සමග අද කොළඹට. ප්‍රවීණ සංගීතවේදී ජයන්ත රත්නායක මහතා අභාව ප්‍රාප්ත වෙයි. ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක 19 සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට තාවකාලිකව ඉවත් කරනු ලැබුවා. එය යළි සවස 2ට පැනවීමට නියමිතයි. දිස්ත්‍රික්ක 19ක අද පෙරවරු 6ට තාවකාලිකව ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග ජනතාව භාණ්ඩ මිලදී ගැනීමට වෙළඳසැල් වෙත පැමිණ සිටියා. අද උදෑසන 6ට ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව රතුමුර නගරය ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා. ජනතාව විශාල වශයෙන් නගරයට ඇදමින් තියෙනවා. රථවාහන තදබදයක් සහ ජනතාව විශාල වශයෙන් දිගු පෝලිම් වල දක්නට ලැබෙනවා. රාජ්‍ය බැංකුවසල, පෞද්ගල බැංකුවසල හා සියලුම බැංකුවසල ඉදිරිපිට විශාල වශයෙන් දිගු පෝලිම් දක්නට ලැබෙනවා. රතුමුර නගරයේ තත්ත්වය මෙයයි. මම දනේෂ් පෙරේරා, රතුමුර නගර මැදේ සිට සියත ටීවී වෙනුවෙන්. අසල දිග පෝලි අපට දක්න ලැබුණ. හැබැයි කිසිම වෙළඳසැලක මීටරයක පරතරය නම් අපට දක්න ලැබුණේ නැහැ. දැනට මම ඔබගෙන් සමුගන්නවා මාතරේ නගරයේ සිට සියත ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් රුචිර ලක්මාන් ජේසූරිය. ඇදිරි නීතිය ඉවත්වීමත් සමග ඉතාමත්ම විශාල ජනතාවක් ත්‍රිකුණාමලයේ නගරය වෙත තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණෙන බවක් අපට දක්නට ලැබෙනවා. මෙම පැමිණෙන ජනතාව රජය විසින් ප්‍රකාශ කර තිබෙන සෞඛ්‍ය ක්‍රමවේදයන් යම් පිරිසක් අනුගමනය කරත් බොහෝ පිරිසක් එය අනුගමනය නොකරන බවක් තමයි අපට දක්නට ලැබෙන්නේ. මෙයයි ත්‍රිකුණාමලයේ තත්වය. මම සුමේද රොෂාන්, ත්‍රිකුණාමලයේ සිට. අද පෙරවරු 6ට ලිහිල් කළ ඇදිරි නීතිය යළි අද පසුරු 2ට පනවන බවයි ජනාධිපති මාත්‍යංශයේ නිවේදනය කළේ. මෙතර පොලිස්
පොලිස් මුලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඇඳිරි නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා ගත වූ පැය 24ක කාලය තුල පුද්ගලයන් 1327 දෙනෙක් අත්අඩංගුවටගෙන ඇති බවයි. පොලිස් භාරයටගෙන ඇති වාහන සංඛ්‍යාව 312ක්. ඒ අනුව මේ වන විට අත්අඩංගුවටගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 14795ක් වන අතර පොලිස් භාරයටගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 3665ක් වනවා. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනයේ සහ අලෙවිය නිරත පුද්ගලින් අත්අඩංගුවට ගැනීමට මේ වන විට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටිනවා. එවන් පසුබිමක විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කරන බවට එම ප්‍රදේශවාසීන් විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ. ඇඳිරි නීතිය පනවා තිබූ කාල සීමාව තුළ නාවල්පිටිය ප්‍රදේශයේ පිහිටි ඖෂධ අලෙවිසැලකට ඇතුළු වූ පුද්ගලෙක් එහි ගබඩාවේ තිබූ බෙහෙත් පෙති සොරා ගන්නා ආකාරය ආරක්ෂිත කැමරාවල මෙලෙස සටහන් වී තිබුණා. මේ අතර කෘතිමරා නිෂ්පාදනය කළ දෙමහල් නිවසක් වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට දකුණු පළාත් සුරපද විශේෂ මෙහෙයුම් ඒකකයේ ඊයේ පසුරුවේ සමත් වුණා. මෙලෙස නිෂ්පාදනය කරන කෘතිමරා අම්බලංගොඩ, බටපොල, හික්කඩුව, මීටියාගොඩ, කහවාදී ප්‍රදේශවලට අත්‍යවශ්‍ය සේවා යනුවෙන් සඳහන් කර ගනිමින් බෙදා හරින බවට තොරතුරු ලැබී ඇති බවයි දකුණු පළාත් සුරපද විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති දීර ගුණසේකර මහතා සඳහන් කළේ. මේ අතර අද සිට ලබන 10 වන සිකුරාදා දක්වා කාලය රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකේම ආයතන සඳහා නිවසේ සිට කරන කාලයක් ලෙස රජය විසින් ඊයේ ප්‍රකාශයට පත් කළා. කොවිඩ් වෛරසයේ පැතිරියාමේ අවදානම් සහිත තත්ත්වය මත කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්කවලට පැන වූ ඇඳිරි නීතිය නැවත දැනුම් දිනතුරු අඛණ්ඩව ක්‍රියාත්මකයි. කොළඹ වරායට ඔබෙන් නැංගුරම්ලා තිබූ මැග්නිෆිකා නෞකාවේ ස්ථිති ශ්‍රී ලාංකික සූපවේදියා මෙරටට ඇතුළු කර ගැනීමට නාවික හමුදාව අද කටයුතු කළා. ඉන් අනතුරුව එම සූපවේදියා බූස නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතින කමාණ්ඩර් ඉසුරු සූර්යබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ. මේ අතර නිරෝධායනයට ලක් වූ තවත් පිරිසක් ගුවන් හමුදා මුලිතූ කඳුරේ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයෙන් අද පිටව ගියා. නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග ඊයේ රාත්‍රිය වන විට මෙරට තුළ හඳුනාගත් වෛරස ආසාදිතීන් ගණන 175ක් ලෙස ඉහළ ගියා. ඒ අනුව ඊයේ දින වන විට වෛරසයෙන් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 33ක් ලෙස වාර්තා වන අතර මේ වන විට රෝහල් වල ප්‍රතිකාර ලබන ආසාදිතීන් ගණන 137ක් ලෙසයි වාර්තා වන්නේ. මේ අතර අධි සුඛෝපභෝගී නෞකාවක් වන ඉතාලියේ මැග්නිෆිකා නෞකාවේ වෛරසයේ හේතුවෙන් කොළඹ වරායට ඔබෙන් නැංගුරම්ලා මෙරට තුළට ඇතුළු වීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකික සූපවේදයෙකු වන අනුර හේරත් යන පුද්ගලයා පසුගිය දින සමාජ මාධ්‍ය තුළට වීඩියෝ පටයක් නිකුත් කරමින් තමාව ශ්‍රී ලංකාවට ඇතුළු කරගන්නා ලෙසට අග්‍රාමාත්‍යවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා. ඔහු ඊයේ දින සමාජ මාධ්‍යයට තවත් වීඩියෝ පටයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ අද දින ඉන්ධන ලබා ගැනීම සඳහා මැග්නිෆිකා නෞකාව කොළඹ වරායට සේන්දු වන අවස්ථාවේදී තමාට ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීමට අවසර ලබා දෙන ලෙසයි. ඒ අනුව ලැබුණු උපදෙස් අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම පුද්ගලයා නෞකාවෙන් මුදවාගෙන මෙරටට ඇතුළු කර ගැනීම සඳහා ඉදිරිපත් වුණා. MSC මැග්නිෆිකා නෞකාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික තරුණයෙකු ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරලා තිබුණා. මේ වෙන විට එම නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සේවකයා ඔහු කොළඹ වරායට රැගෙන ඒමට පසුව සම්පූර්ණ ක්‍රියාදාමයම තාමත් ආරක්ෂාකාරී වටපිටාවක් තුළ අපි පෙරපුණුවීම් සිදු කළ පරිදිම මේ රටේ පවතින තත්ත්වය හමුවේ අපි ඔහුව නිරෝධායන කටයුත්තකට ලක්වීමට සූදානම් කළා තිබෙනවා. මේ සියලුම කටයුතු සිදුවන්නේ අපි සලසුම් කළ තිබුණු ආකාරයට ඉතාමත් විධිමත් ක්‍රමවේදයකට අනුව. මෙහිදී එම
තරුණයාව අපි විශේෂිත හරණයකට ලක් කරලා ඒ වගේම ඔහු දවස් 21ක පූර්ණ නිරෝධායනයකට සඳහා නායක හමුදා යටතේ පවතින බූස් නිරෝධායන මධ්‍යස්ථානයට මේ මොහොතේ යොමු කිරුට සූදානම්. මේ අතර පුත්තලම ප්‍රදේශයේ පදිංචි ඉන්දුනීසියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුටද නව කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් ඔහු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වෙත මීට පෙර යොමු කර තිබූ අතර නිරෝධායනය සඳහා පුත්තලම ජෛරා විද්‍යාලයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි ඔහුගේ දරුවන් තිදෙනාටද නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට ඊයේ රාත්‍රියේ තහවුරු වුණා. ඔහුගේ බිරිඳද මේ වන විට වෛරසය ආසාදනය වීමෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබනවා. මේ අතර නිරෝධායන කටයුතු අවසන් කළ 3169 දෙනෙකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදනය වූ පුද්ගලින් ඇසුරු කළ පිරිස්ද මේ වන විට දියතලාව සහ පූනානි යන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලින් 203 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මොළතෙව් කඳවුරු තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත පසුගියදා යොමු කළා. එම පිරිස අද දින සාර්ථකව දින 14ක නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව අද දින නිවෙස් වෙත පිටත් කර හැරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කළා. මේ අතර වෛරසය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක්ම සම්පූර්ණයෙන්ම බාහිර පරිසරයෙන් හුදකලා කොට වසා දැමීමට අදාළ සෞඛ්‍ය අංශමය වන විට ක්‍රියා කර තිබෙනවා. රටේ වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වයත් සමග පීඩාවට පත් ශ්‍රී ලාංකික ඔබ සැම වෙනුවෙන් සියතු ලෙන්ගතුකම ඩයලොග් සමග අත්වැල් බැඳ ගනිමින් දෙවන දිනය අද කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළා. සියත ලෙන්ගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපති රොෂාන්ත කාර්යපරම මහතාගේ මග පෙන්වීම යටතේ ඩයලොග් සමග අත්වැල් බැඳ ගනිමින් අප ආරම්භ කළ සියත ලෙන්ගතුකම අද කොළඹ ජනතාවට උපකාරයක් වනු පිණිස ගමන් කරමින් පවතිනවා. සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අත්වැල් බැඳ ගනිමින් මේ මානුෂ්‍ය මෙහෙයුම අපි ආරම්භ කළේ ඊයේ දිනේදී මහනුවර ශ්‍රී දළදා මාලිගයේ පරිශ්‍රයෙන්. මහනාහිමිවරුන් සහ අනුනාහිමිවරුන්ගේ පූර්ණ ආශිර්වාදය මැදේ ඊයේ දවසේ මහනුවරදී එම ප්‍රදේශවල පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අප වෙහෙර විහාරස්ථාන වෙත පරිත්‍යාග කරනු ලැබුවා. ඉන් අනතුරුව අපි අද දෙවන දිනේදී කොළඹ කේන්ද්‍ර කරගනිමින් වෙහෙර විහාරස්ථාන හා ආගමික ස්ථාන මූලික කරගනිමින් ජනතාවට අත්‍යවශ්‍යම ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු කරනු ලබනවා. ඒ අනුව අද දින වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපරම මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කරමින් කාවින්ද කාර්යපරම මහතා රුක්මල්ගම ශ්‍රී ධර්ම විජයලෝක විහාරස්ථානයට පැමිණ ආධාර බෙදා දීම සිදු කළා. කොට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රේ ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තපාන ධම්මලංකාර ස්වාමින් වහන්සේ වෙත අත්‍යවශ්‍ය වේලි ආහාර ද්‍රව්‍ය බහර දීම මෙලෙස අද ප්‍රථම වශයෙන් සිදු වුණා. කරුණු ලබන මේ සමාජ සේවා කටයුතු සඳහා සියත මාධ්‍ය ඊළඟට ඩයලොග් මාධ්‍ය තුලින් කරුණු ලබන සේවය මහත්සේ අගය කරන අතර මේ රට ආරක්ෂා කර ගැනීමට මේ ගන්න උත්සාහයත් මහත්සේ අගය කරමින් අප විශේෂයෙන් මතක් කරනවා අප ඉදිරියේදී ගමන් කරන ස්ථාන සියල්ලෙහිම ඒ ප්‍රදේශවාසීන්ට අත විහාරස්ථානයට ඒකරාශී වෙන්න එපා. දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුවම කටයුතු කරන්න ඔබ ඔබේ නිවසේම රැඳෙන්න අප නිශ්චිත ක්‍රමවේදයක් සලසා තිබෙන්නේ. විහාරස්ථානයේ සිට ඔබේ නිවසටම මේ වේලි ආහාර ද්‍රව්‍ය රැගෙන ඉන්නට සියත ලෙන්ගතුකම ඩයලොග් සමග දියත් වෙන මොහොතේදී. සියත ලෙන්ගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. ප්‍රවීණ සංගීතවේදී ජයන්ත රත්නායක මහතා අභව ප්‍රාප්ත වී තිබෙනවා. වියන විට ඒ මහතා 51 වන වියෙහි පසු වුණා.
රෝස පාට රෝසක කුල ඔබ පිපුණේ මට දකින්න මගේ හිතට සුවය දෙන්න එන මුදු මට ඔබ දකින්න ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුත්වන සංගීතඥ ජයන්ත රත්නායක මහතා අභාව ප්‍රාප්ත වුණා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 51 වන වියෙහි පසු වුණා. ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මෙලෙස අභාව ප්‍රාප්ත වුණේ. කොරෝනා වෛරසය පිළිබඳ පවසා ඒ මුවාවෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද ලබා ගැනීමට ඇතමුන් උත්සාහ දරන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ආමි ඉහළ දැනුමත් තියෙන රටවල් වලටත් මේ වසංගතය නිසාද පසුබෑමට ලක් වෙන්න වෙලා තියෙනවා. ඉතින් අපේ ශ්‍රී ලංකාව ගත්තාම අපේ රට ගත්තාම විශේෂයෙන්ම අපේ රටේ ජනාධිපතිවරයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මෙතුමා මේ නායකත්වයේ අරන් තාම පාර්ලිමේන්තුවට අද යටත් වෙලා තියෙන වෛරසය පැතරවීම පාර්ලිමේන්තුව කැඳෙවුවා කියලා පාර්ලිමේන්තුවේ විද්‍යාඥයෝ ඉන්නවද ඇමරිකාවට වැඩිය ඉතාලියට වැඩිය දොස්තරවරු ඉන්නවද පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා දවස් දෙකක් කතා කරලා එළියට යයි එක එක්කෙනා එහාට මෙහාට බෝලේ මාරු කරලා එක එක ජාතීන් වල එක එක පක්ෂවල අය සියලු දෙනාටම පාර්ලිමේන්තුව ඇතුළට යන්න ඕනේ එළියේ ඉඳගෙන මේකට සහයෝගය ලබා දීමයි කරන්න ඕනේ මමත් අවුරුදු 20ක් විතර පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයෙක් හැටියට මම නම් දන්නා තරමින් පාර්ලිමේන්තුව නැවත කැඳවන්න බෑ නාම යෝජනා පත්‍රයක් බාර දීලා ඉවරයි මැතිවරණයට යන එක බාධාක් වෙලා තියෙන්නේ මේ වසංගතය නිසා ඒ තත්ත්වයට පත් වෙලා තියෙන වෙලාවක නැවත පාර්ලිමේන්තුව කැඳවනයි කියන එක ඒක ඉතාම ප්‍රජාතන්ත්‍ර විරෝධී. ඒ නිසා පාර්ලිමේන්තුව කැඳවීමවත් පාර්ලිමේන්තුවේ එහාට මෙහාට වාක් ප්‍රහාරයන් එල්ල කිරීමන්නේ මේ වෙලාවේ අවශ්‍ය වෙන්න ඕනේ. සියලු දෙනාම ජාත්‍යන්තර පොදු මේ වසංගතය අවසන් කිරීමයි කළ යුත්තේ. දඹුල්ල පැල්විහෙර ප්‍රදේශයේදී අද උදෑසන කැබ් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. යතුරුපැදිය දඹුල්ල දෙස සිට හබරණ දෙසට දහවන නිමිති වියදී යතුරුපැදියට ඉදිරියෙන් ගිය තවත් කැබ් රථයක් වේගය පාලනය කරනවත් සමගම යතුරුපැදිකරු එම කැබ් රථය ඉස්සර කිරීමට යමේදී එම රථයේ බඳේවැදී යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනා මාර්ගයට ඇදවැටී තිබෙනවා. හබරණ දෙසින් දඹුල්ල දෙසට දහවන වූ කැබ් රථයට යටවීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙය අසල තිබූ ඉන්ධන පෙරවුම් හලක ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. අනතුරු සිදුවනවත් සමග යතුරුපැදිය බඳේ ගැටෙන කැබ් රථය එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා. ආරක්ෂිත කැමරා උපයෝගී කරගෙන එම රථය අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව දඹුල්ල රථවාහන පොලිසිය ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් වැඩිතුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි යලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.